මම පම මාධ්‍යසාකච්ඡාවට සඳහා සම්බන්ධය සිටන අප මාධ්‍ය හිතෝතුන් පලමයෙන්ම ඉතා මාදරයෙන් පිගන්නවා. ඇත්තටම අද අපි මාධ්‍යසාකච්ඡාව ආරම්භ කරඩ මූලික වෙලා තියෙන්නේ අපි දෙදා සතේදී ශ්‍රී ලංකායි කිටිකොයුන්ගේ ජාතික්‍යාපාරය හරම්භ වෙන්නේ අපි එහිදී මූලික වසයෙන්ම බලාපොරොත්තුනේ එවකට කිරිලීටරේක මිල වතුරුබෝතලයකට වඩා අඩු මිලක් තමයි පැවතුනේ. එවගේ අපි ඉඩම්මා කුස්කන් පත්සංස්කරන ව්‍යාපාරය විදියට මූලික වසයෙන්ම මේ රටේ ෘුෂිකර්මාන්තය සම්බන්ධව එවගේ කාභනික ගොවිතන හෙමනකම් පාරිසිරික ගොවිතන සම්බන්ධ විශාල වැඩපිල්ලක් ආරම්භ කරපු අවධිය. මේ අවදියදී අපට මනගැසුුණු නැත්තන් අපත් සමඟ වැඩකටගුතු කළ තම්ලි ජයරත්න මාර්ත්මය විස්ශාල උනාාන්දුවකින් මේ පිළිබඳව වැඩකටයුතු කරා. එතුමා මුලික වශයෙන්ම කේපු දෙයක් තමයි මේ කාබනිික වගාව එම නැත්තං පාරිසිරික ගොවිතන වැඩිදියුුණු කිරීම සඳානන් කරනවා නම්. ි වය සත්ව පාලනය වැඩිදුණකි කළයිුතුකින් අදස. ඒ අනුව දෙදා සතේදීට මූලිකත්තේ දෙමින් හලාවත මුනස්්සරන් දේවාලයේ සිට කතරමක දක්වා සම්පූර්ණයම අමුඩයකින් පමණක් සැරසි පාගමනක් ආරම්භ කරා.ඒ පාගම මූලික සටම්පාටය වනේ ජාතික කිරිගොවයාශක්තිමත් කරමු කිරිපිටි මාපියාවෙන් රට බේරගැනිමුකගේ අදස තමයි මුලිකවසසිෙන් ඉදිරිපත් කරේ. මොකද ඒ වකවානුව ඕන විට ලංකාවේ කිරි නිෂ්පාදනෙන් සයට පහලොක් පමණ තමයි දේශීය කිරිකර්මාන්තය එනැත්තං දිියර කිරි කර්මාන්තය විසින් සිදු කරමින් පැවැවතිේ. කොට විශාල වෙලඳ පොලක් තිබුණා අපිට මේ දේශය කිරිකර්මාන්තය සම්බන්ධව. ඒවාගේම විශාල ඒකාධිකාරයකොත් මේ කිරිපිටි නිස්පාතිකැවිසිම් පවත්තගනගේ. වගේම රජයට විශාල බලපෑම කොවුන් කරන්න ඔවුගේ මල්ල වැඩි කරන්නකින් කාරන්නේ. අපි මේකදී ඉදිරිපත් කරපු අදහස තමයි න මෙහෙම කරන්න අවස්යනෑ මේ හැම රටකම දේසිය කකිරමනත්තන් දර කිරි තමයි ගොඩක් ප්‍රචලිත කරලා තියෙන්නේ. අපි උදාාරණයක් ලට ැක්වියේ. ඉදාව අමමුල්්‍යාරය මුළු ඉන්දයා පුරහම රි ගොවිතන්න නගා සිටීමම් සඳ කිරි ගොවීන්ගේ තත්ය උසස් කිරීම සඳහ විශාල වැඩ කටටහිත්තක් කරලා තිබුණ ඒ අනුව මේ දේශය කිරි ගොවයා නගා සිටියම් සඳහා මේ වැඩපිල්ල ආරම්භ කරන්නන උද්ගඝෝෂණය පී අරගෙන ගිය.ඒ අනුව යම් ප්‍රතිචා රැකඇතර මේවකට තිබුණු දෙදස් සතේ පැවැති ආණ්ඩුව යම් බුදලක් වැඩි කරා කිරි ලීට ඒකට තිබුණු.ඒවගේ මේ සම්බන්ධව දිගින් දිගටම අපි මූලික වසයෙන් වයම්භ පලාත තුළ. සම්මේල්න තුනක්ම පමණ කිරිගොවුගේ පැවැත්තුවා.ගේ මේකත් එක්ක මේ වැඩසඳහනත් එ විශාල පිබිඳීමක් මේ කිරිගොයින් තුළ ඇති වුණා. ඒක රජේට නිහඩව ඉන්ඩ බැරි අවස්ථාවක් වුණා ඒනුව ඔවුන් යම්යම් ක්‍රියාමාර්ග ගැනීමට කටයිුතු කරමින් පැවැතියා.ඒවගේම දැන් අද වෙනකොට අපි කියපු කාරණය සත්‍යයක් වෙලා තියවා. ඇත්තරම එදා ඒ වෙනුව ඒ සඳහා මූලික අවධානය යොමු කරලා ඔවුන් කිරිගොවීන් නගා සිටීම සඳහා කටයුතු කරානං අද මේ කිරහික ඇතිවෙන්න.ඒවගේම විශාල ඩොලර් ප්‍රමාණයක් අපිට අපි රට තුළම ඉතිරි කරගඩ තිබුණා. ඒවගේ මිනිස්සුන්ඩ අආවශ්‍ය දියරකි නිසා කිරි. අපිට ලබා ගැනීමට අවස්ථාව තිබුණ නමුත් ඒ වෙනුවට කරේ මේකත් යම් කිසි මාධ්‍යයට කරපු නිකන් සදර්සන ඉතරක් වෙලා විශාල මිල ගනන් දීල රුපියල් ලක්ෂ ගණන් වියදන් කරලා පෝටි ගනන් වියදන් කරලා සීත රටවල්ලල ඉන්න හරක් මේ රටට ආනයනෙ කරා. ඒකෙන් සිදුවනේ ඒඒ ඒ දෙවතාවම දෙවතාවක් මට මත කැහැටියයට හරක්ගෙනවා ඒ තම්පූණය හඒ සතු මියදුනා පෝටි ගානක් රට පාඩුනා. ඒකත් ඒවෙලාටකරු විිශ්ෂස එකක් විදිහයට තමයි අපි දැක්ේ. මේක සඳහා විශාල මහාජන මුදලක් වියදන් කරත් අපි දන්නවා කිසිම ප්‍රතිඵලයක් ඇතුන්නෑ. අපි ඒවුණට හොඳ වැඩපිළේලක් ඉදිරිපත් කර අවථාව වනකොටත් අපිගේ අපේ රටේ ඉන්න සත්තු වැඩි දිවුණු කරලා එමනත්තං ඉන්දාවන්න. අපට ැලපෙන සත්තුත් එක්ක අභිජන්ඩනය කරලා අපේ කිරී නිෂ්පාදනය වැඩිකිරීම සඳහා මූලික අඩිත අලමත් දැමියුතුවිකා කියන කාරයේ. නමුත් මේ පිළිබඳ කිසිම ඇහුකන්දීමක් අපි දැක්කෙන වැජීවිහින් ඉදි පොල්ලා ඒ ප්‍රතිඵල අද වෙනුට අපිට භුක්තිවිදින්ට සිද්ධ වෙලා තියෙනවා මේකට මූලික වසයෙන් බෝ පිරිසක් අපිට දායකුණා මේ කාරණය සඳහා මම මතක් කරන්න ඕන ැගේ ලිනස් ජයිතක මත්මයයි වගේ මාමාංකඩවල් පියරතනහිමි වගේ ජීක උපහන්සවාගේ මහත්තුරු ගොඩක් දෙන අපිට මේ සඳහා මූලිකත්තේ ලබා දුන්නා. අපි ඇත්තතම ඉදිරියේත් බලාපොරොත්තුවෙන්නේ මේ පොහර ප්‍රශ්නය සහ මේ රටේ ඇතිලා තියන ආර්ථික ගැටලෝල්ට මූලික විසඳුමක්දියට මේ කිරිගෝවි ව්‍යාපාරය ශක්තිමට කර යුතුයි. දේශය කිරිකර්මාතය ගොඩ නැන්ගේ තුයි. ඒගේ වගා කරන්න බැරි හැම තැනකම අද අපි දන්නවා. තේකර්මාන්තය ගත්තුත් තේවතුවලෙන් සයට පනාකට වඩා අවභාවිතාවෙමින් තියෙන්නේ ඒකෙන්නේ වගා කරන්න ඇතු අතහැරලා තියෙන්නේ. මේවා අපිට කිරිගොවි කර්මාන්තය සඳහා යොදාගණඩ පුලුවන් සතුන් ඇතිකරන්්ඩ සහ ඒකට අවශ්‍යය පහසුකල් ලබාදෙන්න්න පුුවන්.ඒවගේම අපි මේ රට කිරි. වලින් ස්්‍රයම්පෝසිත රටක් බවට අපිට පරිවත්තය කරගන්න පුුලොන්දනිවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය